මට අර ඌලන් ඉන්න බැරි අර වේදනාවක් නෑ අපි මේවා කියන්න ඕනේ දිනාරි කෙනෙක් බිහි කරාම ලස්සනයි නේ එකනයි මම එදා කිව්වා කවදා හරි දවසක් එනවා මේ රටේ දේශපාලනඥයෝ දැකපු තැන ගහනවා කියලා මම ටිකක් අමුයි තමයි මම ටිකක් අමුයි ඔතන ඇඳගෙන ඉන්න අය ඔතන නෑ ඇත්තටම මම ඉගෙන ගන්න ගියත් මම බලන්නේ මේ මම හිට ගන්න තැන හරිද කියන එකෙත් මම ඉන්නවා හොඳම දෙකට ගහන්නේ හොඳම දෙකට ගහන්නේ आनंद समी आडंबर रंगपैम हरी मट पीडा टेलीनाट्य महादरे रंग हरी अब तक तिब्बे තමන් කරුණ කාලේ ආදරේ කරා කොල්ලෙක්ට ලියුමක් ලිව්වා කොල්ලෙක් දියා හොරෙන් බැලුවා කියන එක ගුරුවරුන්ට ඉස්කෝලේ යනකොට මතක නැහැ. ආ දැන් අඬන්න ඇඬුවා එහෙම hina වෙන්න ආ hina. මටන්ඩි කිව්වම උදේටම නැටුවා. ඉතින් ආ චීනේ නෙමෙයි ඇමරිකාව නෙමෙයි එක එක සැරේයි එන්න ඕනේ මේක අල්ල ගන්න පුළුවන්. අර මම බය නැත්තේත් මේවා කියන්නේ ඒකයි මට මේ කවුරු නැති වුණත් මට යන්න පුළුවන්. මේ රටේ මිනිස්සු හරි පුදුමයි මේ ගෙවල් වලට තාම මෙහෙම ඉන්නවා. වෙන රටක නම් තුවක්කු අරන් වෙඩි තියයි. මෙන්න මේක තමයි රඟපායි කියන්න බෑ කවුද පරාජය කරන්නේ මම සිස්ටම් එකක් පරාජය කරන්න හදන්නේ ලයින්ස් ඇන්ඩ් බියොන්ඩ් රාමගත සීමා මායිමෙන් ඔබට ජනක කුඹුකගේ සමග සැරිසරමු मित्र मित्री देदुन्नेंदुन समनलिया आसीम पोलवट बेस महापोलवे यथार्थे ऋजुव कथाकर्ण कथाभाकटाई अदापि मे यमुवाणे एमण वेडि विस्तर अटुवाटी का आवश्यवेन्न अपि केलिम अपि अमुत्ते वहादुनागनिम मे दिल्हानी अशोकमाला एकनायक महात्मे आइवान दिल्हानी आइवान जनक අපි ලයින්ස් ඇන්ඩ් බියොන්ඩ් රසික සමාජය වෙනුවෙන් ඔබ බොහොම ආදරයෙන් ගෞරවයෙන් සහ සෙනෙහසින් යුක්තව පිළිගන්නවා. ස්තුතියි. කිතින් කොහොමද ජීවිතය? ඉතාලේ. හොඳ නම් එච්චරයි නේද? ඒකනේ වෙන්න ඕනේ. හොඳ කරගන්න ඕනේ. හොඳ කරගන්න ඕනේ. ඒක හරි. මේ සාමාන්‍යයෙන් දිල්හානිගේ මේ ওই වැඩි කතා බහ වෙලා නැහැනේ මේ වාගේ ළමා කාලයේ පිළිබඳ අරෙමේ. කොහෙද ගම්පලාද? ගම්පලාද පොල්හෙන් ගොඩ කොළඹ පහ. ආ. ඒ තමයි මම මගේ කියන්නේ අම්මලාගේ සීයලාගේ ගම තමයි පොල්හෙන් ගොඩ. පොල්හෙන් ගොඩ. ඔව්. ඒ කියන්නේ මේ ගින්දගම් පොළොවේම තමයි නේ? මේ පොළොවේම තමයි. හැබැයි එතකොට මේ පොළොව එහෙම නෙවෙයි. ඔව්. ඒ කියන්නේ සාහෙන කුඹුරු වලින් ඇල ඇල දොළ වලින් එහෙම සමන්විත ප්‍රදේශයක් තමයි. දැන් ඉතින් ඒව නම් මුකුත්ම නැහැ. සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. සම්පූර්ණයෙන්ම බිල්ඩින් විතරයි. දැන් දිලාන ඉස්කෝලේ යන්නේ කොහෙද? මම යන්නේ ශාන්ත ක්ලාස් වැල්ලවත්ත. වැල්ලවත්ත. ඔව්. දැන් උසස් පෙළ කරන කාලේ වඩා කැමති වෙච්ච විෂය ධාරාව. ඇත්තම කියනවා නම් මම උසස් පෙළ කරේ නැහැ. ඒ කියන්නේ ඕ ලෙවල් වලින් නතර වුණාද? ඇයි එහෙම මොකද ඒකට හේතු උනේ? ඒ ඇත්තටම හේතුව ඒ කියන්නේ ඕ ලෙවල් කරාට පස්සේ මම ඉස්කෝලේ යන්න ආසුනේ නැහැ. ඒ කියන්නේ මට මේ ඒ-ලෙවල් කරන්න තිබුණා. නමුත් ඉස්කෝලේ කියන එක යම්සි ප්‍රමාණයකට මට හිතනවා මට එපා වුණාද උත් කියන එක. ඒකට යම් යම් හේතු කීපයක් තිබුණා. මොකද මම මේ එතකොටත් මම එළියේ නර්තන කණ්ඩායම්වල නටනවා. එතකොට සමහරක් වෙලාවට අර පාසල් ඇතුලේ අය ටිකක් ප්‍රිය නැහැ මේ අය එළියේ ටිකක් පෙනී කැපී පෙනෙනවාට. එතකොට යම්සි පීඩාවන් ටිකක් මට ආවා පාසල ඇතුලේ. මම මේ කවදාවත් නොකියුප එකක් කියන්නේ. ඒ කියන්නේ මම මගේ පාසලට ආදරේ. ඒ හැමෝම එහෙම වුණේ නැහැ. නමුත් යම්සි කීප දෙනෙක් නිසා ඒ කියන්නේ දැන් අපි ආපහු හැරිලා බලද්දී ළමේකට ඒවා කොයිතරම් බලපානවද නේ? ඒ වගේ පීඩාවන් ඇතර පාසල ඇතුලේ තියෙනවා.
මම ඒකට හොඳ සාක්ෂියක් හැබැයි මම එහෙම කාටවත් එහෙම කියන්නේ නැහැ මම හරි ආදරේ වගේ ඒ කට්ටියට නමුත් ඒගොල්ලොනුත් නොදැන වෙන්න ඕනේ එවැනි දේ සිදුවන්නේ නමුත් ඒක ලදරුවෙකුට හානිදායකයි හැබැයි මම මගේ ජීවිතේ වෙනස් විදියට හදාගත්තු නිසා ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් ওই විදියට වෙන්න ඕනේ ළමයි ওই වහ බොන්නේ ඒගකට මුහුදට පනින්නේ එහෙම එහෙම වෙන්නත් පුළුවන් ඒ කියන්නේ දරුවෙක්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන්න ඒ හේතු සාධක වෙනවා කියන එක හරි අපරාධයක් නේ සිද්ධ වෙනවා මොකද මේ ඒ ගුරුවරු ගුරුවරියන් කියන්නේ වැඩි හිටියන්නේ නේ දෙමව්පියන් ඒක ගොඩක් ලාට මව්වරුන් ඉන්නේ අනිවාර්යෙන්ම ඒකට දරුවා කියන කෙනාගේ මනසට ඒගොල්ලන් බ්ලැස් වෙලා ඉන්න ඕනේ කියලා මට හිතෙනවා ඒ කියන්නේ තමන්ගේ ඉරිසියාවන් කුහකකම් ළමයිට ඇප්ලයි කරුවොත් එහෙම ළමයිගේ ජීවිත අවුල් වෙනවා හොඳයි දැන් දිල්හානි දැන් ඒ කාලේ ඉඳලම ඔයා විශිෂ්ට නර්තන ශිල්පිනියක් නේ කොච්චර කාලයක් ඔයා මේ නර්තනය ප්‍රගුණ කළාද මම නර්තනය පටන් ගත්තේ අවුරුදු 9 ඇත්තටම නර්තනය 9 පටන් අරන් ඒ කියන්නේ පාසලේදීමයි ඊට පස්සේ අවුරුදු සිනමාවට එන තාක්කල් ඉතින් ඒ නර්තන වැඩ කටයුතු වල තමයි කියන්නේ මම සරෝදේ නැටුම් කණ්ඩායමට සහභාගී වෙනවා සාම නැටුම් කණ්ඩායමට සහභාගී වෙනවා කේමදාස මාස්ටර් යටතේ බැලීස් වලට මම ඉන්නවා චන්න විජේවර්ධන යටතේ ඉන්නවා ඒ වගේ ඒ කියන්නේ මහා ඒ කාලේ හිටපු දවැන්තම නර්තන ගුරුවරුන් ගුරුවරියන් මට මුණ ගැසෙනවා මගේ පොඩි කෙටි කාලය තුලදී ඉතින් ඒකෙන් ඒ තමයි මම කවදා සිනමාවට එන්න හිටපු කෙනෙක් නෙමෙයි ඇත්තට මගේ ලෝකේ සිනමාවක් තිබුණෙම නැහැ ඒක හම්බෙන් සිද්ධ වුණා ඊට පස්සේ ඉතින් කොහොම හරි නර්තනය මගේ නවතුණා ඉතින් හැබැයි මං සෑහෙන කාලයක් නර්තනේ හිටියා ඉතින් මේ මං අහන්නත් හිටියේ ඒකයි මේ දැන් වැඩි නටනවා පේන්නේ නැත්නම් නිකන් පොළව ඇදද කියලා වගේ කකුල් ඇද වෙලා තියෙනවා පොළව ඇද නෙවෙයි දැන් මේ ඕනෑම දෙයක්ක භාවිතාවක් තියෙන්න ඕනේ ජනකනේ දැන් නර්තනය ඇවිල්ලා ඉඳලා හිටලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නර්තනය කරනවා නම් ඒක භාවිතා කරන්න ඕනේ සංගීතයත් ඕනම විෂයක් එහෙමයිනේ නේ භාවිතාව සිද්ධ වෙන්න ඕනේ නැත්නම් ඒක පල් වෙනවනේ ඉඳකුණත් වතුර අදින්න එපා අදින්න එපා ඒ වගේ තමයි මම කියන්නේ ඕන කෙනෙක්ගේ විශ්යන් එහෙම පල් වෙන්නලා හරියොත් ඒක නවතිනවා හොඳයි දැන් මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔබෙන් අහනවා ඔබ ඔබව විශ්වාස කරනවද ඒ කියන්නේ මම එහෙම අහන්නේ ඔබ නිතරම කියනවා මම අහලා තියෙනවා මම මාව පරීක්ෂා කරන කෙනෙක් කියලා ඇයි ඔබ එහෙම කියන්නේ ඕනෑම කෙනෙක්ගෙන් අහුවොත් ඔය ප්‍රශ්නෙට දෙන උත්තරේ තමයි උත්තරේ විශ්වාස නැහැ කියන එක ලේසියෙන් කෙනෙක් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඒ කියන්නේ මාව විශ්වාස නැහැ. මට මාව විශ්වාස නැහැ කියන උත්තරේ. ඒක කියන්නේ නැහැ. කියන්නේ නැහැ ලේසියෙන් කියන්නේ නැහැ. මොකද ඒක කියන්න සමහරු බයයි. බයයි. ඒක කියන් තමාවනේ අවතක් සිරුවෙන්. හැබැයි මම මෙහෙම කියනවා. ඒ කියන්නේ මම මට මාව විශ්වාසයි. ඒක බොහොම සීල් එකක් තිබ්බ වගේ මම කියනවා. ඒක බොරුවක් නෙවෙයි. ඒක බොරුවක් නෙවෙයි. හැබැයි ඒ විශ්වාසය කෙනෙක් ඕන කෙනෙකුට කියන්නත් පුළුවන් වෙන්නේ තමාගේ දැනීමේ පරාසයනුත් වෙන්න ඕනේ. ඒ කියන්නේ විශ්වාස කළ හැකි වටපිටාවක් හදවතක් ඒ මනුස්සයර තියෙනවා කියලා හඳුන ගන්නත් පුළුවන් කීප දෙනෙකුට විතරයි. හැමෝටම ඕක කියන්න බෑ. ඒසයි මාව මම පරීක්ෂා කරනවා. ඒ කියන්නේ ලෝකේ දැන් ඔයා හැම මොහොතකම ඕනෑම සිදුවීමක් තුලින් මම මාව තමයි පරීක්ෂා කරගන්නේ මගේ තක්සේරුව මං කොහෙද ඉන්නේ කියන එක. එතකොට එතෙන්දි මම ඇත්තටම මට මාව විශ්වාසයි. හොඳයි දැන් ඔය පරීක්ෂාව ඔයා පටන් ගත්තේ පුංචි කාලේ ඉඳලාද එහෙම නැත්නම් මේ ටිකක් මෑත කාලේ මේ ශේෂ්ත්‍රගත වෙලා එහෙම ආවට පස්සේද ඒක ටිකක් වැඩිපුර පරීක්ෂාවට ලක් කරේ? නැත්තම් ඒක කුඩා කාලේ ඉඳලම තිබිච්ච දෙයක්ද කුඩා කාලේ ඉඳලා මගේ ළඟ තිබුණා යම්සි ඒ කියන්නේ මම නොදන්නා ගති ලක්ෂණ ටිකක් ඒ කියන්නේ ඒ සමාලාකට අපි කියනවා ඒ පුරුදු කරපු දේවල් එහෙම කියලා ඒක පැත්තක තියමු හැබැයි පොඩි කාලේ ඉඳලා මම හරි මේ ආදරණීය ළමෙක් කියලා මම අද බලද්දි මට පේනවා ඒ කියන්නේ මම සත්කූටවත් හිංසා කරන්නේ නැති ඒ කියන්නේ බොරු කරන්න කැමති නැති එහෙම කුඩා කාලයක් මට තියෙන හරි ගස් මේ ගස් එක වතුර එක සතුන් එක ගෙවපු එහෙම මහා සරල ජීවිතයක්. ඒකෙදිත් මම නරක ළමෙක් නෙවෙයි. හැබැයි මම මේ ගැඹුරින් දැන් ওই දේවල් ඇවිල්ලා ජීවිතේ නිකන් යම්සි පන්නරයක් අත්දැකීම් ගොඩක් දුක්ක දෝමනසයන් ගොඩකට මූණ දුන්නට පස්සේ තමයි මේ අපි හොයන ගැඹුරු තක්සේරු හොයන්න පටන් ගත්තා මම ජීවිතේ ගැන. හැබැයි ඒකට ගොඩක් මට උදව් වෙන්නේ නම් බුද්ධ ධර්මය. හරි මම දැන් ඕකේ තව පොඩි දිගුවක් අහන්නම් මෙන්න මෙහෙම. දැන් දිල්හානි අශෝකමාලා ඒකනායක කියන මේ සිනමා නිලය උපවාහිනී නිලය ගත්තාම හරි සරලයි සැහැල්ලුයිනේ. ඔබ හරි විනෝදෙන් ඉන්නේ, හිනහ වෙලා ඉන්නේ.
ඇඳගෙන නැහැ. දැන් අපි සමහර අයත් එක්ක ඔයාව කම්පයර් කරනකොට අපිට දැනෙන කාරණාව තමයි ඔයා මේ බාහිර සමාජය ඇතුළත් හරිම සරල සැහැල්ලු විදිහට තමයි ඔයා ගත කරන්නේ. මනස හරි නිදහස් සැහැල්ලුයි කතා කරන හරි ඕන දෙයක් කෙලින් කතා කරනවා. මේ මිනිස්සු ඉස්සරහා වුණත් බොහොම මේ සරල භාවිතයක් ඔයාගේ තියෙන්නේ. අපිට දැනෙන්නේ ඔයා නිලියක් කියලා මේ රංගපානෝ බාහිර සමාජය ඇතුළේ. දැන් ඔයා රංගපාන්නේ ඔයාට ලැබෙන චරිත ඇතුළේ. ඒ රූපක ඔයා හරියට රංගපානෝ. හැබැයි පෞද්ගලිකව ඔයා බොහොම සරල සැහැල්ලු කෙනෙක්. මෙන්න මේ තත්ත්වය ඇති කරගත්තෙත් අර ඔබ ඔබව පරීක්ෂා කරන ක්‍රමවේදය ඇතුළේද? ඔයා දැන් කියපු එකේ ඉන්නේ මමනේ දැන්. දිහානේ කියන මම 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 එහෙම මම කියලා ගොඩ නගපු දෙයක්ුත් නෙමෙයි. දැන් ඒ තමයි මගේ මම ආපු විදිය මේ ලෝකෙට දැන්. ඔව්. ඒක මේ ඒක වෙනස් කරන්න මට ඌමනාවක් නෑ. මේ ජනකේ කියන්නේ මේ මට වැඩන්නේ මේ දැන් ගොඩක් වෙලාවට මම ඇවිල්ලා හරි ඔහොම ඉන්න එකට ගොඩක් අය මට දොස් කියනවා. ඒ කියන්නේ මම විහිළු කරනවා ලුවාගෙන හරි වැරදි මම හිටපැටියෝ විහිළු කරනවා මේ ඉංග්‍රීසි දන්නේ නැහැ වගේ නිකන් ඉංග්‍රීසි ගැන කියලා විහිළු කරනවා. දැන් සමහර අය මට කියන ඔයා ඔහොම කියන්නේ ඔයා ගැන හරි අඩු දක්සේරෝ කින්නේ. මට ප්‍රශ්නයක් නෑ. මම මේ උත්සාහ කරන ඔයගොල්ලෝ ගොඩක් විනෝදෙන් තියන්න මාව ඉතින් දන්න කට්ටිය දන්නවා. ඉතින් මට අවුලක් නෑ එහෙම මේ මේ මං නම් හදන්නේ හැම වෙලේම හැම මොහොතෙම හැම හිනා වෙලා විනෝදෙන් එහෙම ඉන්න. ඉතින් මට මාව මොනම දෙයකටවත් මට මාව නැති කරගන්න උමනාවක් නෑ ජනක. මම සතුටින් ඉන්නේ මාත් එක්කනේ. ඒ මගේ විදියත් එක්කනේ. ඔව්. මට ඒක අදාල නෑ. ඒ කියන්නේ මේ බාහිර නිකන් මම මේ නිලියක් කියලා එහෙම නිකන් අඳින්න පළඳින්න එහෙම අවශ්‍යතාවයක් නෑ නේ. ඒක වෙන වෙන වෘත්තියක්. ඒක ගියාම අපි ඒක කරලා එනවා. ඒක මගේ වෘත්තිය. ඒක මගේ වෘත්තිය. ඒක තමයි මගේ ජීවිතේ ලොකු කොටසක් රඟපෑම. ඉතින් එතකොට උනේ හැබැයි ඊට අමතරව දිල්හානි කියලා එක්කෙනෙක් ඉන්නවා මේ ලෝකේ. එයා එක්කෙනාම තමයි. ඒක මට අනිත් අය වෙන්න ඕනේ නෑ නේ. ඒක හරි. ඒ කියන්නේ මේ කෙනෙක් බිහි කරාම ලස්සනයි නේ. එක්කෙනයිනේ. එක්කෙනයිනේ. එක්කෙනයි. ඒ කියන්නේ එයා පොළවේ පය ගහලා ඉන්නේ. එයා ඉන්නවනේ. ඔව්. එහෙම කික්කෙනෙක් හිටියාම ඇතිනේ. ඒක හරි. ජනක කියලා එක්කෙනෙක් හිටියාම ඇතිනේ. ඇතිනේ ඇතිනේ. ඔව්. ඒක වෙන කවුරුත් වෙන්න ඕනේ නෑ. ඒක හරි. දැන් මෙහෙම මම ප්‍රශ්නයක් අහුවොත් දැන් ওই කාරණා ඇතුලේ දිල්හානි ඒකනායක කියන්නේ රැඩිකල් චරිතයක්ද? මං ওই රැඩිකල් කියන වචනේ ගැන එච්චර කියන්න තේරෙන්නේ නෑ මට. රැඩිකල් කියන්නේ මොකද ඍජු වෙන එකද? කමන්නේ ඔයාගේ අර්ථෙන් ඔයා ඒක විග්‍රහ කරගන්න ඕනේ. කිව්වා මම හැබැයි එහෙමයි මම ටිකක් අමුයි තමයි. මම ටිකක් අමුයි. මම ටිකක් ඍජුයි. දුටු තැන කියනවා වැරදි නම් වැරදි කියන එක. ඒක මට කොච්චර ලාභ වුණත් පාඩු වුණත් ප්‍රශ්නයක් නැහැ. තරහ වුණත් යාළු වුණත් මට ප්‍රශ්නයක් නැහැ. අසාධාරණයට විරුද්ධයි මං හිතන්නේ ඒක තමයි ඔය රැඩිකල් කියන්නේ කියලා. ඒ තමයි මගේ රැඩිකල් කම. මේක තමයි රැඩිකල් කම. හරි. දැන් මම එහෙම ප්‍රශ්නයක් අහන්න හිතුනේ මේ එක්තරා හේතුවක් නිසා. මොකද මේ ලාංකීය නිර්ධන පාන්තික දේශපාලන ව්‍යාපාරයක ඒ කියන්නේ අපි කියමු කෙලිම ජනතා විමුක්ති පෙරමුණ කියලා. ඔව්. ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා. ටිල්වින් සහෝදරයා. ටිල්වින් සහෝදරයා. ඔව්. අපි එහෙම කියමු මම මහත්මයා කියලා කියන්නේ ගියේ. ඔයා ඒක නිවැරදි කළා ටිල්වින් සහෝදරයා. ඔව්. ටිල්වින් සහෝදරයා ඔබේ ගුරුවරයෙක් කියලා ඔබ එක්තරා තැනක කියනවා. ඔව්. ඇයි එහෙම කියන්නේ? මම ඔබගෙන් ජීවිතයේ දේවල් ඉගෙන ගත්ත නිසා. ඒ කියන්නේ ඔබ ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යයන කවවලට සම්බන්ධ වෙලා තියෙනවද? වෙලා තියෙනවා. ඒ කියන්නේ මම ඒ කියන්නේ මේ මේ මෑත කාලයේ මට බොහෝ දේවල් වලට සම්බන්ධ වෙන්න බැරි වුණා. මම එක්තරා කාලයක ඔවුන්ගේ ඒවට සම්බන්ධ වෙලා තියෙනවා. ඇත්තට මම ඒවත් අර යන්නේ මට ඕනේ මේ වෙනස් දේවල් දැනගන්න, වෙනස් දේවල් ඉගෙන ගන්න, මේ මිනිස්සු කොහොමද මේ කියන පක්ෂ මේ මේ කියන වෙනස මේවා ඇතුලේ තියෙනවද, මේ මිනිස්සුන් ඇතුලේ ඇත්තටම මේවා තියෙනවද? يعني මම ඉගෙන ගන්න ගියත් මම බලන්නේ මේ මම ඉට ගන්න තැන හරිද කියන එකෙත් මම ඉන්නවා. ඒ කියන්නේ මම මේගොල්ලෝ වෙනුවෙන් කතා කරන්න මේගොල්ලෝ එතන ඉන්නවද? එහෙම එහෙම එකකුත් මගේ තියෙනවා. ඉතින් ඇත්තටම මං හරි ඒකේ බොහෝ අයට මං රෙස්පෙක්ට් කරනවා. ඒ කියන්නේ චරිතය ඒ විදියට තියෙනවා. හරි. දැන් ඔයා දැන් මේ මේ දේශපාලන ව්‍යාපාරයත් එක්ක දැන් ඔයා හිට ගන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණේ ඈ වර්තමානයේ ඔයා එතන ඔයා ස්ථාවරව ඉන්නවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අපේ රටේ තියෙන මේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂත් එක්ක ගත්තාම වෙනස්ම ධාරාවක්නේ. ඒක ටිකක් අමාරුයි. ඒක වෙනත් ආකෘතියක් තියෙන. ඒක අභ්‍යන්තරය වෙනස්.
ඉතින් මේ ටිකක් කටෝරයි කර්කශයි. ඔව්. එතකොට ඒ වගේ ව්‍යාපාරයක් එක හිටගන්න මේ දිල්හානි කියන මේ සුකුමල සුන්දර මේ මේ ගැහණිය. ඒ පරිවර්තනය ඇති උනේ කොහොමද? ඒ පරිවර්තනේ දැන් ඔයාලා ඉස්සෙල්ලා කිව්වනේ දිල්හානි කියන එක නැඳගෙන නැහැ කියන එක. ඔව්. ඒ අඳගෙන නැතිකම ඉවහල් වෙනවා උතන්ට යන්න. හ්ම්. උත ඇඳගෙන ඉන්න අය උතන නැහැ ඇත්තටම. ඇඳගෙන ඉන්න අයට එතන හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. මම හරියටම කිව්වා. හරි. හරි. ඒස ඔය මේ පන්නරේ ඔය ඕක වෙන්න නම් හේතුව මේකයි මගේ දේශපාලනය ගැන මගේ කිසිම ජනක මගේ තුන් හිතකවත් තිබ්බේ නැති දෙයක් ඕකේවා. අපි ඡන්දේ දැම්මේ අම්මලා දාන එකට තමයි ඒ කාලේ ඉඳන්. එහෙම ආයෙනේ අපි එහෙම තමයි පුරුද්ද තිබ්බේ. ඊට පස්සේ මම ඇත්තටම ওই දේශපාලනය කියන එක මට එන්නේ 2015 මැතිවරණද ජනාධිපතිවරණේ කාලේ තමයි මගේ එන්නේ කියන්නේත් මෙහෙමයි මට අර උහුලන් ඉන්න බැරි අර වේදනාවක් නෑ අපි මේවා කියන්න ඕනේ කියන එකේ මම නිකන් ওই ප්‍රසන්න විතානකේ අයියා ප්‍රසන්න අයියා තමයි මාව ওই ඕවාගේ වැඩකට කියලා නංගි යමු අපි නිකන් ගින් බලන් ඉඳලා එමුකු කිව්වා එහෙම කියලා ගියේ ගමන මට ගියා මයික් එකක් අතට දුන්නා. මේ මන් නිකන් ගියේ බලන්න මොකද්ද කියලා. අප්පා ඉතින් මම මගේ හරිය. ඒකේ මට කියවෙනවනේ කෙලින්ම දේවල් ටික. ඉතින් එදා ඒ කියපු ටිකෙන් තමයි ඔය අඩිය තියන්නේ මම. ඊට පස්සේ ඉඳලා කොහොම හරි මං කොහොමඩත් JVP එකත් එක්ක කිට්ටු කමක්. ඒ කියන්නේ මේ මේ ඒගොල්ලෝ දන්නේ නැහැ කාවත්. නමුත් මගේ හිතේ තියෙනවා ඒ මතය තමයි මට හරියන්නේ කියන එක හිටියාමම. ඊට පස්සේ තමයි ඒගොල්ලන් එක්ක ඉතින් හිතවත් වෙලා එහෙම ඒගොල්ලන්ගේ දේවල් එක්ක මම යම්සි ප්‍රමාණයකට ගියේ. ඒ කියන්නේ අර පරිවර්තනය නම් සිද්ධ වෙන්නේ අර යහපාලන රජේ බිහි කරන්න කියපු හංසා ගමනෙන් තමයි මගේ පරිවර්තනය නම් සිදු වුනේ. ඔව් දැන් හරි දැන් ඔයා ඔහොම කියනකොටම මම දැන් මට මෙහෙම ප්‍රශ්නේ උත්තරනවා දැන් ඔයා මේ 2015 ඒ කියන්නේ මේ රාජපක්ෂ පාලනය ඉවත් කරන්න යහපාලන රජය වෙනුවෙන් ඔබ සෑහෙන කාර්යයක් කරනවා කලා ශිල්පිනියක් හැටියට ඔබ ඇතුළු තව බොහෝ පිරිසක් හිටියා එතන දැන් ඊට පස්සේ මේ යහපාලන රජය යම් ආකාරයකට නිකන් කඩා වැටෙනකොට ඒ කියන්නේ ඒක දැනෙනකොට මේගොල්ලන්ට තව ගමනක් නැහැ කියලා වෙනකොට ඔයා ඊළඟ මැතිවරණයේදී නැවත ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවට ගොඩ වෙනවා. ඔව්. එතකොට බලන් ඉන්න එළිය සමාජයට හිතෙන්න පුළුවන් මේ දිල්හානි ඒකනායකගේ මේ දේශපාලන මේ 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 ගමන හරි නිකන් මේ අනාථ සංක්‍රමණිකයෙකුගේ ගමනක් වගේ කියලා. ඔව් එහෙම හුදු බල බැලූ බැලමට එහෙම වෙන්න පුළුවන්. හැබැයි ජනක මගේ ජීවිතයේ අරමුණ තමයි කාව ජයග්‍රහණය කරවීම නොවේ. හ්ම්. මට තියෙන හැම වෙලෙම පරාජය කිරීමක්. කාවද පරාජය කරන්නේ? මම සිස්ටම් එකක් පරාජය කරන්න හදන්නේ. හ්ම්. මම පුද්ගලිකව පරාජය කරන්න හදන කෙනෙක්වත් පුද්ගලිකව දිනවන්න හදන කෙනෙක්වත් නෙවෙයි. මේ රටේ මිනිසුන් වෙනුවෙන් තමයි ඒකට මට ශක්තිය එන්නේ, මට පණ එන්නේ. ඉතින් එතකොට මම ඒ වෙලාවේ හැමෝගෙම ඌමනාව තිබ්බේ ඒ ක්‍රමවේදයක් වෙනස් කරන්නනේ. ඔව්. එතකොට අපි බල අපි දන්න එතනදි ඒ කියන්නේ මේ මජර සිස්ටම් එක මජර සිස්ටම් එක වෙනස් කරන්න එන්නේ ඉත්ත කවුද කියන එක නේ මට වැදගත් වුනේ. මට ඕනේ සිස්ටම් එක වෙනස් වෙන්න. ඉතින් එතෙන්දී කවුද හිටියේ කියන එක මට ඉතින් පස්සේ අදාළ නැහැ. ඊට පස්සේ ඉතින් මම මේ ඒ කාලේනොත් මම ඊට වඩා දෙයක් බලාපොරොත්තු වුණා ඇත්තටම. ඒකට වෙනස් කරගන්න හදලා ගෙනාපු කට්ටිය ඒ කියන්නේ හිතපු තරම් දෙයක් කෙරුවේ නැහැ කියන එක මට හැඹලෙම හිත කිව්වා. ඒ වගේම ඒ කාලේ වකකමානුවේ මර මහ බැංකු ප්‍රශ්නය ආවේ එතකොටනේ. ඒක ඒක ඇහුච්ච ගමන් මගේ මනසට ආව එකයි මේගොල්ලෝ ඉවරයි කියලා ආවා. හරියටම හරි ඒ කියන්නේ අනිත් පාර්ශවයේ ගහන්න පටන් ගත්තේ මේගොල්ලන්ට එතෙන්දි තමයි. ඒක තමයි ඒ අවුරුදු පහේ වැටිල්ල තමයි ඒ ආරම්භ කරගත්තේ. එහෙමනම් අපි මොකද්ද දැන් විශ්වාස කරන්නේ? කවදා විශ්වාස කරන්නේ? එහෙනම් ඉතින් මම මගේ මතේ දැනට මට තියෙන එකම ශක්තියත් එක්කනේ මං ඉන්න ඕනේ. ඒතනත් බලනවා ඉතින් මේ එහෙමත් නැත්නම් ඒත් මම ඉස්සරහටත් මං කියනවා මේ මොකද මට කියන්න අයිතියක් තියෙනවා මේක මගේ රටනේ නේ අපිට අයිතියක් තියෙනවා අපේ රටේ අපි සතුටින් ඉන්න ඕනේ නේ අපි අනාගතේ දරුපරපුර සතුටින් ඉන්න ඕනේ නේ මෙච්චර ණය ගෙවන්න අපිට බෑ නේ දැන් මං තනි පුද්ගලෙ කොච්චර ණයයිද කියන්නකො අපි කිව්වේ නෑනේ ඔය එක එක ලුකු ලුකු විශාල රූපී දේවල් හදලා ණය වෙන්න කියලා නේ ඒවා එක එක දැන් ඔය කාලේ මම ඔය අහපාලනේ
काले दी मामो ए नंबाशेन की हुआ हुआ वैड मेरा डर अदाल वे नया किए ने का यो हरी टा हमारी जान का दाऊर दो हताकी लमा हरी ला बाला दी मांग किए पुटे के विधि टा मेला दी नो समार देश पाल अग्नि मट कताग ले को या हुआ हुआ पीनी बंद का कताग ना निपा की लमा ना ओगलों इधर बालान ओएंग में ना सिते बालान दो विना सेट मा यान ने के लगे कताग ना निपा की ने हेतु मुकद हेतु समार क्विट एक ने मांग मट हानिदायक वे के लिए ना पुलु अन्य तो दर्तन ये गोलंट हानी दाय के भी ये गोलंट हानी दाय का हो मटा हानी दाय का वही के लही था ना देखे मम्मा वैन्ना पुल आई क्या नहीं काले मटा हुआ का खाता कल आई क्या ना दाईडी पे इडन है विला तीनों जाने का मटा ऐसे लान ने में ये गम में छोटी काले पोटी अधास्ती का प्रकाश कर ला अंतिम टम अगल आमाई देना नीति अध्यम मामा में किसी भी टकात में वाटे आंडे बह की है ना के क्या ने आसो उन्ने है क्या अरे आप ही गया कहते ले जीवात ते ना पड़ी विधि गुत्ते ना ने जाने का इतनी ये वाले क्या ने देखा पेरा टेम में प्रजातंत्रवाद एक ही ने का महाल उकूट तीन वाई क्यों वाट है केने कूट निदासे आधासा प्रकाश कराना बैरी मट्टमात तीन ने बैरी ना बैरी मट्टमान ने तीव्र ने क्या ने एक मांग अतिंदा ने काले अपराध किया जनाधिपति बेन्ना සියයට 50ක් බැස්සනම් දැන් 100ක්ම වෙනසු කිසිම බයක් නැහැ මම එදා කිව්වා කවදා හරි දවසක් එනවා මේ රටේ දේශපාලනඥයෝ දැකපු තැන ගහනවා කියලා ඒක වැඩි ආතක නැහැ ජනක මේ විදිහට දිගටම ගියොත් මේ රටේ දේශපාලනඥයන්ට මිනිස්සු දුටු තැන ගහනවා එහෙම තැනකට තමයි දැන් රටපත් වෙමින් ඉන්නේ නේද තමයි කියන්නේ මිනිස්සු එච්චර මේ වෛරයි මේ ওই දේශපාලනේ කියන වචනේටම පිළිකුල් මිනිස්සුද අපිට උනත් එහෙමයි නේ හරි හරි ප්‍රෙෂර් එක මිනිස්සු ඉන්නේ නේද කිසිම සතුටක් නැති මේ මිනිස්සුල ජීවිතයක් නැහැනේ මේ රට ඇතුලේ ලයිෆ් එකක් නැහැ මේ රට ඇතුලේ මොන ලයිෆ් එකක්ද තිබුණේ නේ ඔව් අපිට මේ කොච්චර අපි සතුටෙන් හිටමු මිනිස්සුද අපි මේ කෑමටම නෙමෙයිනේ බඩගෝස්තරවාදී නෙමෙයිනේ නේ අපිට අපේ රටේ ඕන තරම් දේවල් අපිට පුළුවන් විදියට තියෙනවා නේද ඊට වඩා සතුටකින් අපි හිටියානේ මේක මේ මේක ඇතුලේ ඒව නැති කරුවානේ ඒව නැති කරේ කවුද නැති කරේ තමන්ගේ වාසියට නේ නැති කරේනේ දැන් ඔය මේ මෙච්චර මේ 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 ටිකටි කාලේ වෙන දේවල් එකින් එක තවත් මේ රටේ ධනෙ නාස්ති කරන තවත් මෙච්චර ආගාධයට වැටලා තියෙද්දි ඒ ඒ අමති වරුන් හොරකම් කරද්දී ඒක දරන්නේ කොහොමද මේ රටේ මිනිස්සු හරි පුදුමයි මේ ගෙවල් වලටලා තාම මෙහෙම ඉන්නවා මං නම් හිතන්නේ වෙන රටක නම් තුවක්කු අරන් වෙඩි තියයි එච්චරම මිනිස්සුන්ගේ ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒක තමයි ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. දැන් අපේ කලාකරුවන් කලාකාරයන් බොහෝ වෙලාවට මේ ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකට බෙදිලා පිල් බෙදිලා ඔවුන් ඒ වෙයි වැඩ කටයුතු කරනවානේ. ඒකෝල සාමාන්‍ය ජනතාව පොදු විවාහරේ කියනවා කඩේ යනවා කියලා. හරි? ඒක බොහොම සරල සිල්ලර අර්ථයකින් ගත්තොත් ඒක හරි ප්‍රාථමිකයිනේ. හරි? ඔවුන් යන්නේ මේ රට වෙනුවෙන් කියන පදනමක නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ Tamanගේ පුද්ගලික වාසිය සඳහා. ඇත්තරම දැන් ඒකට ඒ කාටවත් දුස් කියන්නත් බෑ. මොකද අපේ රටේ තියෙන මේ සිස්ටම් එක උඩ හැමෝම හරිම අමාරු වෙන්නේ ජීවත් වෙන්නේ. රිස්ක් එකක් ගන්න නෑ මිනිස්සු ඇත්තටම. අපි මේ ගත්තට. ඒක තමයි. එතකොට දැන් එහෙම ගිහාලා Tamanට අවශ්‍ය කරන දැන් මේ බලයට පත් වෙච්ච පක්ෂ වලින් Tamanට අවශ්‍ය කරන වරදාන වරප්‍රසාද නොලැබුණාම ඔවුන් ඊට පස්සේ ඒ පක්ෂයටම බැන බැන යනවානේ. ඒක අපි අත්දැකලා තියෙනවානේ. අම්මා මුත්ත නැතුව බයිනවා ඊට පස්සේ. දැන් අපි මෙන්න මෙහෙම උපකල්පනයක් කරමු. දැන් ඔබ සහයෝගය දෙන මේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි මැතිවරණයකදී මේ රටේ බලයට පත් වෙනවා කියලා අපි හිතමු. ඒ බලයට පත් වෙච්ච දවසට දිල්හානි ඒකනායක මුකද්ද ජනතා විමුක්ති පෙරමුණෙන් බලාපොරොත්තු වෙන වරදානය තනතුර සහ වරප්‍රසාදය මං හිතන්නේ ඒ පක්ෂයේ කිසිම දෙයකට මං එතනදී සම්බන්ධ වෙයි කියලාවත්. ඒ කියන්නේ ඒගොල්ලොත් ඒක දන්නවා ගොඩක් වෙලාවට. ඒ කියන්නේ මං හිතන්නේ ඒගොල්ලන්ගේ කිසිම උත්සවයකටවත් නොගිහින් ආයි මම මේ චරිතේ ඈත ඉඳලා බලන් ඉන්න චරිතෙට එයි. ඒගොල්ලොනුත් මොකද කරන්නේ? ඒක තමයි මගේ තියෙන මගේ අරමුණ ඒක.
මට වැඩන්නේ ඒගොල්ලොන් දිනුවද එතන ඇයිට මොනවද ලැබෙනේවත් එක්ක මගේ ජීවිතේ මේ සුඛිත මුදිත මම හොඳට ඉන්නව ඇත්තටම මේ ඒකට ජනතා විමුක්ති පෙරමුණ මොනහරි වැඩකට යනවා නම් අපේ තියෙන දෙයක් නිවිදම් වෙන්නේ නේ අපි එහෙම වීදම් කරන් තමයි මේ වැඩවලට යන්නේ ඉතින් එතකොට මම හැමදාම ජීවිතේ කිසිම පරද්දන දේ අරන දිනපුවත් එක කිසිම ගනුදෙනුවක් මගේ නැහැ මං තියාගන්නේ නැහැ මොකද මං ඉස්සෙල්ලාම කියන්නේ මට මා විශ්වාසයි ඒක පළදු කරන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ දැන් ඔයා කියන්නේ මේ කිසිම දවසක දිල්හානි අශෝකමාලා ඒකනායකට මෙහෙම ඇඟිල්ල දික් කළා චෝදනාවක් ඉල්ල කරන්න ඔයා ඉඩ තියන්නේ නැහැ කියලා. කියේ මෙතෙක් තියලා නැහැ. කියන්නේ මේ දේශපාලන ධාරාව ඇතුළේ. කිසිම මෙතෙක් තියලා නැහැ. මං හිතන්නේ මරණ තුරාට තියයි කියලා. දැන් ඒ කියන්නේ දැන් දිල්හානි විශ්වාස කරනවා මේ රටට මේ සිස්ටම් එක තුළ තව ඉදිරි ගමනක් නැහැ. නැහැ. මේ රටට වෙනත් දේශපාලන තනුවක් දැන් අවශ්‍ය කරනවා කියන දැඩි විශ්වාසය ඉන්නවා. මේ මේක දැන් කුණු වෙලා පැතිරිලා ගඳ ගහලානේ තියෙන්නේ. මේක ජනතා විමුක්ති පෙරමුණේ තව අපි හිතමු තවත් අපක්ෂයක් ආව කවුරු හරි ওই විදියට හිතන කියලා. ඔව්. ඒ හැමෝටම වුණත් මේ මේක බොහොම චූටි කාලෙකින් මේක වෙනස් කරන්න ලේසි වෙන්නේ නැහැ ජනක. එච්චර කුරුවල් වෙලා තියෙන්නේ. ඊළඟට එන කාට වුණත් තියන ලොකු චැලෙන්ජ් එක. ලේසි නෑ. ලේසි වෙන්නේ නෑ. මොකද මේක කාලා ඉවරයි නේ. කාලානේ තියෙන්නේ. කාලානේ තියෙන්නේ. දැන් ආයි පොළව කොටලා ඉඳලා පටන් ගන්න වෙනවනේ. පොර ටික දාලානේ. අර එහෙම තියෙනවා. මුළු රටටම මුළු කියන්නේ හැම පුද්ගලයාටම පොර අවශ්‍ය කරන කාලයක් මේක නේ. ඒ කියන්නේ මානසික සහ ශාරීරික පොර. ඔව් කියන්නේ කුඹුරු වලට විතරක් නෙමෙයි. මේ මනසට. මේ මානව සම්පත විනාශ වෙලා තියෙන ප්‍රමාණය. ඒක හිතන්න බෑ. ඒක මන් දන්නේ ඇයි මේ පාලකයන්ට දැනෙන්නේ නැත්තේ කියන එක. ඒ කියන්නේ මේ රටේ මිනිස්සු මේ මං ඔය සිරස ලක්ෂපති බලනවා. ඒකෙදි හරි මේ දුක හිතනවා. ඒ කියන්නේ මේ අපේ රටේ මොන මානව සම්පතක්ද තියෙන්නේ කියලා නේද? ඒ දරුවන්ගේ අදහස් නේ. දරුවන්ගේ ජීවිතේ මේ ප්‍රශ්න වලට උත්තර දෙනවා නෙමෙයි මේ ජනක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කියවිල්ල ජීවිතේ ගැන, රට ගැන, ස්වභාව ධර්මයේ ගැන, ආර්ථිකයේ ගැන, ඒ කියවිලි තියෙන මාර පිරිසක් ඉන්නවනේ මේ රට ඇතුළේ. දැන් ඔය ඉන්න ටික දෙනානේ. තව කොච්චර ඇද්ද? දැන් මේ ළමයි ටික මේ රටෙන් යන්නත් පටන් අරන්නේ. එතකොට මේ මානව සම්පතනේ අපේ රටේ තියෙන ලොකුම සම්පත තමයි මානව සම්පතයි සබාදාමයි ස්වභාවික පරිසරයයි මේ දෙකටමනේ ගහන්නේ නේද හොඳම දෙකට ගහන්නේ හොඳම දෙකට ගහන්නේ කෝ කොර වෙනවා ඉතින් ආයි චීනෙන් නෙමෙයි ඇමරිකාවෙන් නෙමෙයි එක සැරේයි එන්න ඕනේ මේක අල්ලගන්න පුළුවන් ඒක හරි දැන් මම එනවා ඔබේ සිනමා දිවිය පැත්තට ඒ කියන්නේ මේක නතර කරා කියන එක නෙමෙයි අපිට වරින් වර මේ හරහා තමයි කතා කරන්න වෙන්නේ දැන් ඔබ මේ සිනමා චාරිකාවේ ප්‍රගති වාර්තාව මගේ අතේ තියෙනවා. ඉවර වෙන්න වාට ওই ප්‍රගති වාර්තාව ඉවර කරන්න වෙන්න. විවෘතව තියන්නේ. ඔව්. මෙතෙක් ලියවිච්ච ප්‍රගති වාර්තාව. දැන් ඒකේ මුලින් සටහන් වෙන්නේ දා ওই ඉන්දියානු ওই කසිකබල් සිනමාව ගෙඩි පිටින්ම මෙහෙට ප්ලෑන් කරන්න දරපු උත්සාහයක රංගපාපු චරිතයක් හැටියට. හැබැයි ඒ එතනින් අත්මිදිලා ඊට පස්සේ සම්භාව්‍ය ධාරාවේ සිනමාවට දිල්හානි අශෝකමාලා ඒකනායක ඉතා වේගයෙන් අවතීර්ණ වුණා. කොහොමද මෙන්න මේ ආගමනේ සිද්ධ වුණේ? අපි නිකන් උදාහරණයක් ගත්තොත් අශෝක හඳගමගේ මේ මගේ සඳයි වගේ චිත්‍රපටයක්. තව උදාහරණ ගණනාවක් තියෙනවා. ඔව්. ඒ කාලේ ජනක මට තිබ්බේ ලොකුම මේ මට වෙච්ච ලොකුම අසාධාරණය තමයි ඒ කියන්නේ දැන් මම ආපු සිනමා ඔයා ඔය කියපු පළවෙනි ධාරාවත් සමග අර වගේ චිත්‍රපටි හදපු කිසිම කෙනෙක් මා ගැන විශ්වාසයක් ලැබුවේ නැහැ. මාව එහෙම ඒ කියන්නේ මාත් එක්ක රඟපාපු අය පවා මාව හරි අවතක්සේරු කරලා තිබ්බේ. දිල්හානි කෙනෙක් නම් හරි අවතක්සේරු බිම තියලා තිබ්බේ මාව. නිකන් මේ නටන්න ආපු ළමයි කියලා නේ. නිකන් එහෙම නටන්න ආපු ඒ නටනට ඉන්න වාණිජ සිනමාව මෙහෙම සින්දු කි කිය මේඹ ගස්වටේ දුවන එහෙම එක්කෙනෙක් කියලා තිබ්බේ. හැබැයි මට එහෙම අවුලකුත් නෑ. දැන් ජනක මම ඉන්නේ හරි ජොලියනේ. දැන් සින්දු කියලා නටන ඒවත් මට මාරු ජොලි. ඒ කියන්නේ එහෙම බලද්දී ඒ අපේ තරුණ කාලයේදී අපේ ජීවිතත් එක්ක බලද්දී මට ඒක තමයි ඒ කාලේ හොඳම දේ. කියන්නේ මට හරි විනෝදෙන් එහෙම ඉන්න ලැබුණා. ඒක තමයි මගේ නෑ. ඉනි මගේ මුල ඒක. ඉතින් මට මම දන්නේත් නැතුව සිනමාට ආපු කෙනෙක් හැටියට ඉතින් ඒ ලැබපු දේන් තමයි මම මේ උඩට එන්නේ. ඊට පස්සේ ඔය රොයිඩි සිල්වා, පරාක්‍රම ජයසිංහ වගේ අය චුට්ටක් ඔන්න මේ පෙනුමත් එක්ක පොඩි පොඩි දේවල් ටිකක් වෙනස් කෙරුවා.
වෙනස් කරාම ඊට පස්සේ තමයි ඔය අශෝක අයියාගේ දැන් අශෝක හඳගම කිව්වම එතකොට නිකන් නිකන් ඕන කෙනෙක් ආසයිනේ වගේ ආගේ චිත්‍රපටයක හිටියා කිව්වමත් වටිනාකමක් තියෙනවා එහෙම එකකට යන්නත් බලාගෙන ඉන්නවා අර එහේ යාට තියෙනවනේ එහෙම ප්‍රසන්න නැහැ එහෙම අයට නමක් තියෙනවා එහෙම වුණා කියලා ඉතින් ඒකෙන් තමයි මම හිතන්නේ මට ඒ ඕන කරන වැලියු එක සහ ඒ ඒ කියන ඒ මෙහෙවීම ඒ කියන්නේ මටත් හිතනවා මං ඒකත් ඒක ඒකත් චුට්ටක් මේ අමාරු චරිතයක් තිබුණේ ඒ කාලේ හැටියට අර මේ පීල්ල පණින්නත් පොඩි ඔව් මෙතන ඉඳලා අතන්ට කොහොමද පණින්නේ පණින්නේ තියෙන අමාරු තැනක් මේ චරිතේ වෙන වෙනම පිම්මක් තිබ්බේ එතන පණින්න මම ප්‍රියංකර තමයි කියන්නේ නෑ ඔයා ඒක පණින්න කිව්වා හ්ම් ඒක පැන්නා ඊට පස්සේ දැන් මට හිතෙනවා දැන් ඒ කියන්නේ දැන් මාව එහෙම කොන් කරලා යට කරන්න හදපු අය අද වෙනකොට කොහෙවත් නැහැ. හැබැයි අර කිසිම දෙයක් නොදැන ඔහේ ගියපු මම කාටවත් ඇත්තටම මම කාගවත් චරිතාරන්නේ නැහැ. කාවත් කප්පලා නැහැ. ඒ කියන්නේ මගේ ඉතිහාසය එහෙමයි. මම දන්නවනේ මට කරපු දේවල් හැබැයි මගේ හිතේ එහෙම තිබුණ නැහැ. මම අද ඉන්න අයටත් එහෙම සැලකුවා. ඒ නිසා මේ මට හරි සතුටුයි මගේ ගමනේ. මම දන්නේ නැහැ මං අතෘප්තිමත්. තෘප්තිමත්. Yes. ආ. මට ඇහුණේ නිකන් අතෘප්තිමත් වගේ වචන. තෘප්තිමත්. හරි ඒක ඉතාම හොඳ වචනයක් තමන් තමන් කරන දේෙන් තෘප්තිමත් වෙනවා කියන්නේ ඒක කෙනෙකුට ලොකු භාග්යක් හරි දැන් මම මෙහෙම එකක් අහනවා දැන් රංගනය කියන විෂය කියන්නේ ලෝකයේ තියෙන අති සංකීර්ණ අමාරුම විෂය ධාරාවලින් එකක් නේ ඒක තමයි ලෝකයේ දියුණු රටවල් වල මේක මේ වසර ගණනාවක් ආයතන ගත කරලා ඇකඩමික් තලයේ ශිල්පීන්ව බිහි කරන්නේ ආවාසනාවට අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ නමුත් දැන් විශ්වවිද්‍යාල මට්ටමින් යම් තාක් දුරට තියෙනවා නමුත් ඒකත් බටහිර නූතන රංග වේදේ දැනුම ලංකාවට කාන්දු වෙනවද කියන ප්‍රශ්නෙකුත් එතන තියෙනවා දැන් 1988 තමයි දිල්හානිව යසපාලිත නානායක්කාර මහත්මයා පාරෙන් ඇහිඳගන්නේ හරි 88 ඔව් එතකොට දැන් මේ පාරෙන් ඇහිඳ ගැනීම ඒ 88 අද 2021 ඔව් අද දවසෙත් මේක වෙනස් වෙලා නැහැ මේ ක්‍රමවේදය ඔව් හරි දැන් රූපවාහිනියට එනකොට මේක තවත් බරපතලයි ඔව් දැන් ඔබේ සිනමා සංක්‍රමණය පාරෙන් ඇහිඳට ඒක අපේ සිනමා කර්මාන්තයට ලොකු සේවයක් සිද්ධ වුණා ඒ හරි ආකර්ෂණීය සේවයක් සිද්ධ වුණා නමුත් ඒක ප්‍රතිශතයක් වශයෙන් අපි එහෙම ගත්තොත් ඒවෙන් වෙන බලපෑම් හරියන් 10% ක් තියෙනවා ඒ වෙන වැඩිපුර වෙන විනාශය විනාශය වෙන්නේ ඔව් දැන් අද වෙනකොට වෙලා තියෙන්නේ අවුරුදු කුමර කුමරියෝ එහෙම නැත්නම් ගායක ගායිකාවෝ එහෙම නැත්නම් බොඩි බිල්ඩර්ස්ලා නේ අන්න ඒ වගේ අය තමයි එහෙම නැත්නම් නර්තන ශිල්පීන් ව ශිල්පිනියන් ඔය රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් වලින් එන අය තමයි මේ මේ රංග වේදේ ඉන්නේ. ඒගොල්ලෝ මේ රංගපෑම ගැන කලාව ගැන එහෙම කිසිදු අවබෝධයක් අදහසක් ඒගොල්ලන්ට නැහැ. ඉතින් දැන් මේක එන්න එන්න වර්ස්ට් වෙනවනේ. ඔව්. දැන් මේ ගැන මොකද්ද දිල්හානිගේ අදහස? වෙනස් වෙන්න ඕනේ. රංගනය පැත්තෙන් ප්‍රතිභාව නැති වෙලා තියෙනවා ප්‍රතිභාව නැති වෙලා තියෙනවා දැන් අපේ ඉතිහාසයේ සිනමාවේ ප්‍රතිභා සම්පූර්ණ චරිත ගත්තොත් ඒ කියන්නේ රංගපෑම විතරක් නෙමෙයි අධ්‍යක්ෂණයේද තිර රචනයේද ගීත රචනයේද ඔය සියල්ලේම ගත්තොතින් අද වෙනකොට මම දකින්නේ සියල්ල උණු ගවුම් වගේ දවසින් ජනප්‍රියයි හැබැයි මට ඒවා තුල ප්‍රතිභාව නැහැ මගේ මගේ රසවින්දනය නැහැ හරි අඩු ඒ කියන්නේ දැන් මට හැම වෙලේම හිතෙන එකක් අපේ ජාතික ගීය ජනක දැන් අද ඕක ලිව්වනම් ආනන්ද සමරකෝන්ට ඕක ලියන්න පුළුවන් වෙයිද එහෙනම් මේ රට ගැන අද ඕක ලියවෙයිද ලියවෙයිද ඔව් ලියවෙන්නේ නැහනේ ඒ ඒකේ තියෙන ඒ රට අද ලියන්න බෑනේ ඒ වගේ තමයි ඒ කියන්නේ මට හිතනවා අද එදා තිබ්බ රට නොවේ තියෙන්නේ. එතකොට මේ එන දැන් එන අයට දුස් කියලා වැඩකුත් නෑ ජනක. ඒ ළමයිට තියෙන්නේ මේ මහා බොරු සමාජයක් තියෙන්නේ. බොරු ධර්මතාවයන් තියෙන්නේ. සියල්ල නිකන් විකිනන ඒගොල්ලෝ දකින්නේ ඒකනේ සියල්ල විකිනන කොහොමාරි කරලා හම්බ කරන ඔළුව දාගත්තම වෝට්ස් වැටේ නම් ලයික්ස් වැටේ නම් අපි තමයි කෙරුමෝ කියලා නෙමෙයිද මේගොල්ලන්ට පුරුදු කරලා හුරු කරලා තියෙන්නේ ප්‍රතිභාව වෙනුවට එතකොට මේ සමාජයේ ළමයිට දොස් කියලාද බෑ ළමයින්ට කරන්න දෙයක් නෑ ඒකට නෑ ඒගොල්ලන්ට හුරු කරලා පුරුදු කරලා තියෙන්නේ ඒක දැන් අපි එන කාලේ අපිට හුරු වෙන්න පුරුදු වෙන්න අපි ගස්මල් වටේ දිව්වත්
අපිට හම්බ වෙනවා ඒවැ දැවැන්තිව අපි ඒකට ආදරය කරනවා අපි ඒවැ ජීවත් වෙනවා විශේෂපිලිබඳ ප්‍රාමාණික උගතුන්ව හම්බුයි මුණ ගැහෙනවා ඒවැ ඇතුලේ නේද අපි තනියෙන් ස්ක්‍රිප්ට් එකක් කියවලා හිතන්න පුරුදු වෙන හැබැයි මමත් සෑහෙන කාලයක් ගියා ওই තැනට එන්න ජනක මට මුලදී ඕවා බෑ මොකක්වත් මේ කියන්නේ මට තේරුණෙත් නෑ ඕක කියන්නේ මාව එහෙම ගෙනත් දැම්මත් මට මේකේ දිගපළල හරය ගැඹුර ගැන අවබෝධයක් තිබුණේ නැහැ බුරු කියන්න ඕනේ නැහැ නේ මම දන්නේ නැහැ කියපු දෙය තමයි කරේ ආ දැන් අඬන්න ඇඬුවා එහෙම hina වෙන්න ආ hina මට අඬ කිව්වම උදේටම නැටුවා හරි ඒ තමයි මගේ පටන් ගන්න හැබැයි දැන් ජීවිතේත් කියව ගන්න ඕනේ මිනිස්සු දැන් මගේ පන්නරේ මම කොහොම ඇකඩමික් නෑනේ මම රංගපෑමට ඇකඩමික් නෑ මම මම එහෙම ඒවට සම්බන්ධ වෙලත් නැහැ. නමුත් ඔබ ජීවිතේ ඇකඩමික් විදියට කියවනවා. මම ජීවිතේ ඇකඩමික් කරානේ. මගේ අභ්‍යාස මං කරානේ. ඔව්. ජීවිතේ පිළිබඳ අභ්‍යාස. ඔයා කියව බොලිවුඩ් අභ්‍යාස ටික මං කරා. ඔව්. එතකොට තමයි මේ ජනක මං ඔය ඕක ඔය මම හැමදාම හිතනවා මේ රංගපෑම කියන දේ කිසිවෙකුටත් මේකයි කියලා කියන්න බෑ. මෙමෙ ඉරි ගහලා දෙන්න බෑ. දෙන්න බෑ. මෙන්න මේක තමයි රංගපෑම කියන්න බෑ. මේ අර ආදරයටත් ඔක් කියනවනේ ආදරෙත් 10කින් ඇහුවොත් 10ක් කියන්නේ. ඒක කවුරුත් එකක් කියන්නේ නැහැ. මං සමහර වෙලාවට සමහර චරිත රංගපෑවම මම බලලා තියෙනවා මගේ ගැන මම මේ කියන්නේ ජනක මේක හැමෝටම අදාළ වෙන්නේ නැහැ. මේ සමහර ඒවා කරලා බැලුවා මං හිතනවා මං කොහොමද ඒක කරේ කියලා. කොහොමද ඒ කියන්නේ මං දවසක් විතර යනකොට මට නිකන් ඔටෝ පයිලට් කෙනෙක් වගේ වැටෙනවා ඒ කියන්නේ ඔටෝ ඒ ඒ ඒ එතෙන්දී මං වෙහෙසෙන්න ඕනේ නෑ ලොකුවට මට ඒ චරිතයට පණ දෙන්න. ඒක ඒ සිස්ටම් එකට වැටිලා තියෙනවා. ඒ චරිත අභ්‍යන්තරයේ තියෙන ಗುಣසුවඳ කිසිම කතාවක් බහ කිසිම කරදරයකින් තුරෝ එයාගේ අඩේ කරා එයා යනවා. දැන් දිල්හානිට ලොකු මහන්සියක් නෑ. ඒ කියන්නේ එච්චර එහෙම හිතන්න මම ඇලුවා කොහොමද මෙහෙම වෙන්නේ කියලා දැන් ඒක මට හැමදාම වෙන්නේත් නෑ ජනක. ඒ කියන්නේ ඒක වෙන්නේත් හරි හරි ඩිරෙක්ටර් හරි වටපිටාවක් දීලා නම් හරි මානසික සුවයක් දීලා නම් මේ මට මේකේ ඉන්න ඕන කරන පහසුකම් ටික දීලා නම් තමයි ආයෙන්නේ. ඒ කියන්නේ කාෂ්ඨක නම් ඒ කියන්නේ වරව මරෝ වැඩ ගන්නවා නම් ඔටෝ පයිලට් එකට එන්න ගෙලින්ම ගෙදර එළියෙ ඉන්න පයිලට් අරන් ගෙදර එන්න නේදෙන්. ඒ මේ හැමතැනටම මේ ඇප්ලයි වෙන්නේ නැහැ ඒක. ඉතින් මම මේ අර කියන්නේ මේවයි අපිට යන්න පුළුවන් පරාසයන් ගැන මම මේ කියන්නේ. එතන මට හිතුනේ ජනක මේ ලෝකයේ නර්තනයේ මේ විශ්වයේ තියෙනවා. ස්වර මේ විශ්වයේ තියෙනවා. තිබ්බ නිසානේ මිනිස්සු මේ හොයාගන්නේ නේ. සියල්ල තියෙනවා අපි අපේ වැඩේ මේක හොයාගන්න එක. නේ නැත්තර වතුර ලෝකේ නැත්තරම ඇතිලා ගල් තව වතුර කොහරි තියෙනවා. ඊට පස්සේ ආයි වතුර ගන්න කොහෙන්ද නැත්තම්. ඔව්. නේද? ඔව්. දැන් ලෝකේ මේ චක්‍රය තුල මේ පැවැත්ම යන්නේ එහෙම. ඒතර මං හැම වෙලේම උත්සාහ කරනවා මගේ විශ්යට අදාළ මේ එනර්ජිස් ටික ගන්න. හා ඒක මේ හැමතැනදීම මං කරන්නේ නැහැ. ඒක හොඳ තැනක් ආපුවා මං පොඩ්ඩක් ඒවා බලන මේ තිල්ල තියෙනවානේ මේ වගේ චරිත තියෙන්න ඇති මමත් පරිශීලනය කරලා තියෙන්න ඇති. එතකොට මේක කොහොම මේ අත්දැකීම මමත් විඳලා ඇති. විඳලා ඇති ඒක මේක තියෙනවා ඒක මට මං ගන්න ඕනේ. ඒත් හැබැයි ඒක හැමෝටම එහෙම මං හිතන්නේ කරන්න පුළුවන් කියලා. ඒතර මං කිව්වේ මේ හෘද සාක්ෂිය තමයි ඒකට බලපාන්නේ. කියන්නේ තමන් කොතෙක් නිවැරදිද? තමන් කොතෙක් මේ විශ්වයට ඇත්තද? පිරිසිදුද? පිරිසිදුද? ඔබ ඔබට කොතෙක් අවංකද? කියන්නේ බොරු ආටෝපෝලින් පිරිච්චායට මයික කනෙක් කරන්න බෑ. කනෙක් වෙන්නේ නෑ ඒක. ඒ තංගල අපි කිව්ව ගමන් කනෙක් වෙන්න පුළුවන්. මොකද මම හරි අවංකයි මේ නුපෙනෙන ලෝකෙත් එක්ක. ඒ කියන්නේ මමයි නුපෙනෙන ලෝකේ හරි බද්දයි. එතකොට මට එහෙම ඕනුණා මේ එනර්ජිස් ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ මේ ඕනේ නේචර් සීක්‍රට්ස් මේ. නේචර් නේචර් එක හරහා එන හරහා බොහෝ දේවල් තියෙනවා ගණ්ඩ නම් තමන් තමාව පුහුණු කරන්න කියන එක මම මේ කියන්නේ. එතකොට මම කියන්නේ අර ඉස්කෝලේ ගිහිලා ගන්න උගත්කමයි මේ මංකේ බුද්ධිය ගැන. ඔව්. උගත්කමයි බුද්ධියයි කියන්නේ දෙකක් නේ. ඔව්. එතකොට මේ බුද්ධිය ගැන මම මේ කියන්නේ. බුද්ධිය වර්ධනය කර ගැනීමක් ගැන මම මේ පොඩි සීක්‍රට් එකක් කිව්වා ඇත්තට. මම මේ පුහුණු කරන දේවල්. ඉතින් හරි එහෙම පුහුණු වීම තුළ ජීවිත හරි ලස්සනයි ජනක. කියන්නේ මුළු ලෝකෙම මේ නැති වුණත් අර මම බය නැත්තේත් මේව ගැන ඒකයි මට මේ කවුරු නැති වුණත් මට යන්න පුළුවන් මං මට මං මාත් එක්ක ඉන්නවනේ
මං සතුටුයිනේ මාත් එක්ක. ඉතින් ආණ්ඩු පක්ෂ තරහා වුණාට එහෙම අදාළ නැහැ. ඉතින් මම මට යන්න පුළුවන්. ඒ නිසා තමයි මං ඒවත් එක්ක වැඩි බද්දයක් තියෙන්නේ. හරි. දැන් මං දිල්ලහනේ ආපහු චුට්ටක් පිටිපස්සට ගෙනියනවා. දැන් එක්තරා එක කාලයක අපේ රටේ සිනමාව බොහොම බරපතල විදිහට කඩන් වැටුණානේ. ඒ කඩන් වැටීමත් එක්ක දැන් සමහර චෝදනා කළා රූපවාහිනියට. රූපවාහිනිය ආගමනයත් එක්ක තමයි මේව සිද්ධ වුනේ කියලා. දැන් ওই කාලේ අපේ සිනමා කර්මාන්තයේ නිරත වෙලා හිටිය බොහෝ පිරිස් රට අතෑරලා ගියා. මොකද වැඩ නැති වුණා. සිනමා නිර්මාණ කෙරුණේ නැහැ. දැනුත් යනවා. ඔව් දැනුත් යනවා. දැන් දැන් ඊට වඩා යනවා. රට කඩා වැටිච්ච නිසා. ඒ කාලේ කඩන් වැටුනේ සිනමා කර්මාන්තයේ විතරයි. මේ දැන් ওই කාලේ දිල්හානිට ලැබෙනවා රූපවාහිනී නාටකයකට එකතු වෙන්න. මට මතකයි එක්තරා මාධ්‍යයකට ඔයා කියලා තිබුණා මට ඒගොල්ලෝ ඇවිල්ලා ඇඩ්වාන්ස් එකක් දුන්නා. එතකොට ඒ ඇඩ්වාන්ස් එක මම මේ අතක තියලා මම මේ අතේ සිනමාව කියන දවැන්ත කර්මාන්තය මේ අතේ තියලා මම කල්පනා කළා මම මේකට යනවද නැද්ද? යනවද නැද්ද? නිකාර මස්ද මාළුද වගේ. ඔය ඒ ප්‍රකාශයේ ඇතුලේ තිබුණ රූපවාහිනිය ටිකක් අවඥාවකට ලක් කිරීමක්. නමුත් අද ඔබ රූපවාහිනියේ ප්‍රබලම චරිත වලට දායක වෙලා තියෙනවා. ඊට යහපත් හොඳ ගුණාත්මක චරිත ධාරාවකට. ඇයි එදා ඒ වගේ නිකන් අවඥාවෙන් ඒක බැහැර කළේ? මට මගේ හිතේ ඒ කාලේ තිබුණා ජනක සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයෝ එන්නේ දැන් යම්සි සැදී පැහැදීමකින් මුදල් ගෙවාගෙන දැන් නොදකපු දෙයක් දකින්න දැන් මේ කාලේ අපි දැන් ගාමිණී ෆොන්සේ කාලේ එහෙම ඒ චරිත දිහා බලපුවම ඒගොල්ලෝ තමයි සාමාන්‍ය ජීවිතේ දකින්නත් පොර කාපු මිනිස්සු ඉන්නවනේ දැන් ඒක තමයි ඒ ඒ ඒකේ තුලනේ මම එන්නේ දැන් මට ඕන උනේත් ඒක 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 තමයි මගේ නිකන් මට තිබ්බ නෑ ඒ වටේ ගියොත් එහෙම හැම වෙලෙම දැකලා දැකලා නිකන් කුරුවල් වෙලා යයි වගේ අර එහෙම අදහසක් ඒ කාලේ මට තිබුණේ. ඒ කියන්නේ එහෙම ගියොතින් එහෙම වෙයි ඒක නිකන් ඔයාගේ මේ මේ පැත්තට හොඳ නැති වේවි කියන එක තිබුණා. ඒක හැබැයි මේ ජනක දැන් මම නාට්‍යවලට යනවා දැන් චිත්‍රපටි කරනවා හරි අඩුයිනේ දැන් ඊට පස්සේ මගක් කෙනකොට මගේ මේක වෘත්තිය වෙනවා නෙමේ. එතකොට දැන් මම කොහොම හරි මම මගේ මේ ගමන යන්නත් ඕනේ. එතකොට ප්‍රබල වෙන්නේ මෙතන. එතකොට මේ වටත් යනවා මේ වැද්දි තින් හොඳ දේවල් තෝරාගෙන මේ බේරාගෙන ගියත් මට අදටත් ලොකු තෘප්තියක් ඒවන් ලැබෙන්නේ නැහැ ජනක. ඒ කියන්නේ රංගපෑම හරි මට පීඩාකාරී වෙලා තියෙනවා. ටෙලි නාට්‍ය තුලදී සමහරක් මේ දැන් යන සිස්ටම් එකේ මිනිස්සුන්ව මරව මරව වැඩ ගන්නවා. එනේ ගා ඇඳුමක් ගලවා මේ ළඟ මෙයාතකදී මම වැඩ කරාම මං කිව්වා ආයි කවදාවත් ඉල්ලාටි වලට මං අඩිය අඩිය තියන්නේ නැහැ කියලා සිතවිල්ල මං ගත්තා. ඒ කියන්නේ ඇයි මෙහෙම වෙන්නේ? දණ්ඩවත් වෙලාවක් නැත්තම්, කන්දක් වෙලාවක් නැත්තම්, ඇඳුමක් මාරු කරන්න ටොයිලට් එකට යන්නත් වෙලාවක් නැත්තම්, පැය 15ක් විතර එක දිගටත් වැඩ කරන්න වෙනවා නම් මාධ්‍යයේද මේ වැරද්ද තියෙන්නේ? කොහෙද වැරද්ද තියෙන්නේ? දැන් එහෙම පීඩාකාරී වෙන්න ඕනේද? කියනකේදී මං සිනමාවයි මේකයි මෙහෙම තරාදී සිනමා උඩ යනවා. කිරලමල්න බලනවා. ඔව් කිරලමල්න බැලුවා මේක වැඩි 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 හොඳක් තියෙනවා මට. දැන් ඔයාම කිව්වා මේ රට දේශපාලකයන් විසින් අතිශය අගහදයකට තල්ලු කරලා දාලා තියෙන්නේ කියලා. මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියලා. දැන් මේ සිස්ටම් එක ඇතුලේ මිනිස්සු හරිම කර්කශයි මිනිස්සුන්ට කිසි මානසික නිදහසක් නැහැ හරි පීඩණයකින් ඉන්නේ. හැබැයි ඔයා නිතර ප්‍රකාශ කරනවා මම හරි සැහැල්ලුවෙන් ඉන්නේ මම හරි සතුටින් ඉන්නේ මම හරි විනෝදෙන් ඉන්නේ මම මනස මගේ හරි ක්ලියර් කියලා. එතකොට ඒකට කිසියම් ආකාරයක වෙනත් වූ කිසියම් ආධ්‍යාත්මික කියවීමක් ඔබ තුල තියෙනවද? මේ වගේ සමාජයක් ඇතුළේ එහෙම සතුටින් ඉන්න මෙහෙම පීඩාකාරී සමාජයක? ඔව් දැන් ජනක දැන් මම ගැන හිතලා නම් මේ සියල්ල කියන්නේ මට එනම වෙන රටකට යන්න පුළුවන්. මට හොඳට තනියම එහෙම පාඩුවේ සද්ද නැතුව ඉන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. මම මේ කියන්නේ මේ රටේ මිනිස්සු ගැන. මේ අපේ මිනිස්සු ටික ගැන නෙමෙයි කියන්නේ. සිංහල මුස්ලිම් ওই ජාතිවාදයක් ආගම්වාදයක් නැතුව මම මේ කියන්නේ.
මේ රටේ මිනිස්සු වෙනින් තමයි මම කතා කරන්නේ නැත්නම් මට මේකෙන් ලැබෙන දෙයක් නැහැ අතරම පෞද්ගලික මුකුත් නැහැ හැබැයි එහෙම වෙලාත් මම ඉන්න දැන් මීට වඩා බර්ස්ට් වෙන්න පුළුවන් තව අවුරුද්දක් දෙකක් යනකොට කියන එකෙත් මම ඉන්නවා මං කියලා තියෙන්නේ ගෙදර ආයට ඉස්සරහට ගහක කොළයක් අල්ලලා පරිප්පු ටිකක් දාලා කන්න උඹලා ලැස් වෙන්න ඕනේ කියලා තියෙන්නේ ඒ පුළුවන් දේවල් විඩ මේ වටේ කෝණෙන් වල මයිල කඩයක්වත් දැන් ගහන්න ඕනේ. මොකද ඉස්සරහට එන විදිය හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න. හැබැයි ඔයා කියපු අර සහල්ලුවකුත් මම මේ ප්‍රැක්ටිස් කරනවා. එතකොට ඕන දෙයකට එහෙම මූණ දීමේ හැකියාව මට තියෙනවා. මගේ ගෙදර දැන් අනිත් අතර පස් වෙනාට ඒක නේ ජීවිතය තියන්න බෑනේ නෑ මම මේක ඇහුවේ මොකද ඔයා කියපු සමහර කාරණාත් එක්ක මට හිතුණා එහෙම කිසියම් ආධ්‍යාත්මික පෙළඹවීමක් ආධ්‍යාත්මික කියවීමක් ඔයාගේ ඇතුළාන්තයේ දැන් ක්‍රියාත්මක වෙනවද කියලා අධ්‍යාත්මය කියලේ ජනක මෙහෙමයි දැන් ඕක කොහෙන් අමුතු තැනක තියෙන දෙයක් නෙමෙයි ඕක හැම ඕක තියෙන්නේ තමා තුළමයි ඕක වෙන කොහෙන්වත් එහෙම ගන්න පුළුවන් ඔය බුදුහාමුදුරෝ කොච්චර බුදුන් කියපු දේ ඒ කියන්නේ එහෙම එහි කාගෙන්වත් ගන්න බෑ ඒක දැන් බුදුන් වහන්සේ කියලා තියෙන විදිය ඒක ප්‍රතිපත්තිමය එකක් නේ ප්‍රතිපදාවක් නේ දැන් ඒවා කොච්චර අහුවත් වැඩක් එන්නේ නැහැ හිත ඇතුලේ ඒක ප්‍රැක්ටිස් වෙන්නේ නැත්තම් ඔබ බෞද්ධ දර්ශනය විශ්වාස කරනවා අනිවාර්යෙන් 100 කෝටි ඒ කියන්නේ මගේ පළවෙනි තැන තියන්නේ බුද්ධ දර්ශනය ඒකෙන් පිට මං කොහොත් යන්නේ. ඒ කියන්නේ මම මොන දේ කරත් ඒ රාමුවේ සිටන් තමයි සියලු දේශපාලනය කතන්දර වුණා කරත් ඒ කියන්නේ මම පරිස්සම් වෙනවා මං ඒ රාමුවෙන් පණින්න නැතුව වැඩ කරන්නේ. ඒ කියන්නේ මම ඕවා කතා කරලා මම වෙන විදියකට ගියොත් ඒක හරියන්නේ නැහැ මගේ ලයිෆ් එක නෙමෙයි. මං සියල්ල ඒ රා කොටෝ දිලෙන් ඉඳන් තමයි සියල්ල දිහා බලන්නේ. දැන් එහෙනම් අපි මෙහෙම තැනකට එමු. දැන් දිල්හානිව මෙහෙම තියාගෙන මට මේ ප්‍රශ්نين පැනල යන්න බෑ මොකද්ද ආදරය ප්‍රේමය ගැන දිල්හානිගේ කියවීම මොකද්ද ආදරය කියවීම ගැන ඔයාට අර මං ඉස්සලා කිව්වා වගේ තමයි ඒක වචනකින් මං හිතන්නේ එක එක කෙනා එක එක දේවල් කියයි දැන් මගේ කියවා ගැනීම කිව්වම මම දකින්නේ මේ फिजिकली ये कहने में शरीर वेनस वीमत एक वेना आधा सक के रहे मामा गाने ये कहने यार दारुए का उरुदु दाहतु न दाहत रे पहलो वेनो कोटे माटे इतना मेरे बायोलॉजिकल नीड डे का किए ने का एक माता पीठ रे ना मैं आदरे की ने कहने ये अट्रैक्शन ने का तमाय मैं वेन ने गानो दिनों आप वेन ने නැතුව ස්ථීරසාර සදාතනික සිතුවිල්ලක් ඒ නොවේ ඒක බයොලොජිකල් නීඩ් එකත් එක්ක එන ඒ ආදරය කියන එක ඒතර අර ඒක පියෝ වෙනවා කියන්නේ ඉතින් දැන් එකිනෙකා යා වෙනුවෙන් මෙයා වෙනුවෙන් එයා කියා මේක පියෝ වෙනවා එහෙම නැතුණා මේක අපිරිසිදු වෙනවා එහෙම කියවීමක් තමයි මට තියෙන්නේ හැබැයි මට මම මූලිකවම අතන්ට තමයි ඒක දාන්නේ මොකද ශරීරය වයසට යන්න දුර්වල වෙන්න මේ සිතවිල්ල යනවා එහෙනම් එතකොට මොකද්ද දැන් මේ මගේ කියවීම එතකොට දැන් මට අවුරුදු 20 දෙ තිබ්බ කො මේ සිතවිලි ටික ඒසයික එහෙම එනවා එහෙම පවතිනවා එහෙම යනවා ඕක නිසා නිකන් පිහියෙන් යනගෙන වහ බීගෙන මුහුදේ පැනගෙන ගඟේ පැනගෙන කරන්න එපා ඕක එනවා තියෙනවා යනවා එහෙම ආපු ගිය හිඩස් තැන් ඔබේ ජීවිතේ තිබුණද ඒ කියන්නේ එහෙම හිස්තන් පිරිච්ච තැන් ඔව් ආසේවන ලැබුණ නොලැබුණ ලැබුණේ මට ආස නැති වෙච්ච එහෙම හිස්තන් රික්තකන් තිබිලා තියෙනවා එහෙම හොටු පරන් අඬපෝ එහෙම ඉතින් වැලපිච්ච නොකානෝ බී හිටපු එහෙම ජීවින ජීවිතයක් මට ඒක තමයි මම අර කිව්වේ කාටත් ඒකට අරම වෙන්න එපා කියන එක කිව්වේ. කියන්නේ අපි වුණත් ඒ කාලේ එහෙම තමයි හිටියේ. වාබුන සයිස් එහෙම වෙනවා ළමයිට. කියන්නේ මගේ පුතාලට වුණත් මම කියන්නේ ඒකයි. ඉතින් මගේ දියා බල්ලා ඉගෙන ගන්න මම හැමෝටම මගේ ලයිෆ් එක කියනවා ඇත්තට. මොකද දන්නවද මේ හදාගන්න බොහොමයක් තියෙනවා. ඒකයි කියන්නේ අර ගුරුවරුන්ට. ඕක අමතක වෙනවනේ. තමන් තරුණ කාලේ ආදරය කරා කොල්ලෙක්ට ලියුමක් ලිව්වා
මේ නේද කොල්ලෙක් දියා හොරෙන් බැලුවා කියන එක ගුරුවරුන්ට ඉස්කෝලේ යනකොට මතක නැහැ. ඉතින් අර දරුවෙක් ඒක පොඩ්ඩක් කරපුවා මොකද්ද කියන්නේ ඇසෙම්බ්ලි වල තියලා ළමයිට පනිෂ් කරනවා. එතකොට මොකද වෙන්නේ ළමයි ටික කිසිම දවසක ළමයිගේ ප්‍රශ්නයක් මේ මේ පොදු ස්ථානවල කතා කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ ගියක් ඇතුළු වුණත් මම මගේ පුතාට මොන හරි කියනවා නම් තනි කරලා කියන්නේ මං විතරයි කියන්නේ. ඒ කියන්නේ ළමයට නිඳා කරන්න හොඳ නැහැ අපහාස කරන්න හොඳ නැහැ. ඒක දැඩි ලෙස ජීවිත විනාශ වලට බලපානවා. ඒක මේ හැම වෙලේම දරුවෙක්ගේ දේවල් මේ කතා කරද්දී දෙමව්පියෝ යන්න ඕනේ දරුවගේ ඒජ් එකට. අපේ ගොඩක් වරද්ද ගන්නෙ ළමයා ගේන්න හදනවා මේ 50ට. प्रेम संबंध त्यागन प्रसिद्ध प्रकाश कर लरी गोक मैं मम क्या आदर ए मगे मगे मम हुयागत विधि थिंग आदर थिंग मम दें आदर हेम आदर आदर क्या हेमा मंग मगे मगे हिते ना हरी मे हरी मकर आदर मंग लमाय की वो मकम लमाय मंग आदर क्या लुकु वेनास्कम दैन इन मे लमे मगे अर लमे अरे आगे हेम हेमेव दैन इन लाइफ के मिनी सुधम एक्म मे එක කොටසක් විදියට එතකොට අර මම දැන් අර අර අනිත් දේවල් මට ඒවට උදව් වෙන්නත් ඇති සියල්ල එකයි කියලා ගත්තම ලේසි ආදරේ සින්නක් කරවයිටි කරගත්තට පස්සේ ඒක කොහොමද දැනෙන්නේ මම නම් කියන්නේ ආදරේ සින්නක් කර කරගන්න බෑ කියන එක ඒක වැවටීමක් මුලාවක් මෝහයක් විදියට මම දකින්නේ අයි දන්නවද මේ කාගවත් ඒ සිතවිල්ල කොහොමද මේ ස්ථීර කරගන්නේ ඔයා කයක් තමයි ඔය ස්ථීර කරගන්නේ නේ ශරීරයක් තමයි ඔය ලියලා ගන්නෙ සිතිවිලි වලට ගන්න බෑ ඉතින් ඒක දැන් අපේ සම්ප්‍රදාය තුල අපි හිම කරනවා නේ ඒක නීතිමය ගැටලු තියෙනවා නේද නැත්නම් දරුවෝගේ ප්‍රශ්න උපන්න සාධක ප්‍රශ්න පාසල් ප්‍රශ්න සමාජ සංස්කෘතිය ප්‍රශ්න ඔය සියල්ල නිසා අපි සින්නක් කර ලියලා ගන්නවා ඒකට මම මේ මම ඒකින්න කෙනෙක් වෙන්න බෑනේ ඒක හරි. يعني මට හිතෙනවා ඒක එහෙම කරාට අපි අපි දන්නේ නැති කාලේ එහෙම කරාට ඒකෙන් අර ඔයා හොයන තෘප්තිය සතුට සදාකාලිකව ලැබෙන්නේ නැහැ. ඒක කයක් උගුළු ගත්තා ඒ උනාට සිතුවිලි කාගවත් වාට වෙනස් කරන්න බෑ. හරි. දැන් දිල්හානි එක අවස්ථාවක කියනවා ජීවිතේ නතර කළ යුතු හොඳම තැන් වලින් සමහර දේවල් නතර කරන්න ඕනේ කියලා. මේක ප්‍රකාශයක් හැටියට ගත්තාම හරිම දාර්ශනිකයි. ඔව්. මොකද්ද මේක ඇතුලේ තියෙන ගැඹුර? දැන් බලන්න පාර්ලිමේන්තුව ඇතුල ගන්නකො. නතර වෙන්න තැන් වලින් නතර වුණා නම් ඕකින්නේ ගොඩක් අය මේ රටට මේ ප්‍රශ්න තියෙනවද? ඒක හරි. ඕක තමයි ඕක තියෙන ගැඹුර. ඔව්. එතකොට ඒ වගේම තමයි දැන් මගේ මගේ ක්ෂේත්‍රයේදීත් දැන් මමත් නතර වෙන්න තැනින් දැන් අපිට යම් සිතිවිදියා තියෙනවා අපේ ජීවිතේ ඉතින් වයසට ගියත් ඒවට අදාළ චරිත තියෙන නිසා අපිට මොන හරි එහෙම මෙහෙම අටවගෙන යන්න පුළුවන්. ඒත් දැන් අපි තරුණ කාලේ විදියට දඟලලා පැනලා නටන්න අරව මේව කරපුවා යන්න ගියාම මේක ටිකක් ගැළපෙන්නේ නැති ගතියකුත් තියෙනවා. මම හැබැයි අරකින් ප්‍රකාශ කරන්නේ මේ අපි නතර කරන්න ඕනේ තැනින් හොඳම තැනින් අයින් වුණාම ඒ රික්තකයට තව හොඳ එනර්ජි එකක් එනවා. දැන් ගොඩක් මේ වයසට ගිහිල්ලා දේශපාලනය කරන්න ගිහිල්ලා රටක තීන්දුව తీරන ගන්න ගියාපුවම ඒවා අවුල් වෙනවා ගොඩක්. ඒ කියන්නේ අපි අපි හොඳට මං වාටික ආදරේදිත් අපේ මේ ශරීරයත් එක්ක මේ සියල්ල බද්දායිනේ. පුළුවන් කමයි බැරි කමයි එක. එතකොට මේවා දුර්වල වෙනවා, සිතන විදිය වෙනස් වෙනවා, ස්පේන විදිය වෙනස් වෙනවා නේද? thinking patterns වෙනස් වෙනවා. එතකොට රටක් හමුවේ ඒවා යොදවන්න හොඳ නැහැ. ඒක හරි අපරාධයක්. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ සැපට ලොල් වෙලා එයා ඒක ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි හොඳම දේ ඒකට සුදුසුම එනර්ජි එකට එන්න දෙන එක. එහෙමනම් මම මගේ අවසාන ප්‍රශ්නෙට එනවා. හා
අපේ රටේ තරුණ ප්‍රජාව ඉන්නේ අතිශය කලකිරීමකින්. උන් කඩා වැටුණු මානසිකත්වයකින් තමයි ඉන්නේ. මේ තරුණ අසහනය කියන එක රටකට හොඳ නැහැ. මේ අසහනයේ ප්‍රතිඵලයක් හැටියට 1971 83 දකුණේ තරුණයෝ නැගිට්ටා. ඔවුන් වෙපන් එක අතට ගත්තා. ඒ වගේමයි උතුරේ තරුණ ප්‍රජාවත්. ඒකේ යම් දේශපාලනික වෙනස් මුහුණුවරක් තිබුණත් ඒ තරුණයින්ව ඒකට ගන්න පුළුවන් උනේ තරුණ අසහනය කියන එක උඩ. ඒව පිළිබඳ නැවත කියවීමක් නැවත සිතා බැලීමක් අපේ සමාජය තුළ නැහැ. අදටත් නැහැ. නිවැරදි කියවීමක් නැහැ ඒ කියන්නේ. ඇයි තරුණයෝ මේ නැකිට්ටේ කියන එක පිළිබඳව. අද වෙනකොට මේව පුපුරලා ගිහලා රට පිළිබඳ උන්ට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. කිසිදු බලාපොරොත්තුවක් නැහැ. ඔව්. විශාල ප්‍රමාණයක් රට අතහැරලා යන්න යනවා. දැන් මෙහෙම තවදුරටත් ගියොත් මේ සිස්ටම් එක මෙහෙම පැවතුනොත් නැවත සන්නද්ධ නැගිටීමක් හරහා තරුණ ප්‍රජාව එන්න පුළුවන්. ඒ කේද වාචකයෙන් වැළකෙන්න වලක්ව ගන්න පුරවැසියෙක් හැටියට කාන්තාවක් හැටියට රංග ශිල්පිනියක් හැටියට ඔබේ ඉලක්කය ඔබ ස්ථානගත කරන්නේ කොතනද? ඇත්තටම මේ කියන්නේ දැන් අපි අතීතයේ මේ සියල්ල දැක්කනේ. ඒ කියන්නේ එතකොට මේ තරුණ අපේ රටේ මොනතරම් තරුණ පරම්පරාවක් වෙනසෙන්ද අපි හිතමු LTT එකේ පවා जनता विमुक्ति पेरमुने करलुवेल पवा मे उम नतीवे मे रट अतुले अपे आयने वेद अपे आयने मे नतीवे මම මම දැන් අවුරුදු 6ක් විතර වෙලේ ඉඳලා දැන් අපි කියනවා. හැබැයි අවසානයේ ඒක වෙනස් කරගන්න එනකොට මිනිස්සු මේක අමතක කරලා දානවා. එහෙම කරන්න එපා. දැන් අපි කියපු සියල්ල මේ වෙනකොට සිදුවිලා ඉවරයිනේ. ඒ විඳින්න ඕන තැනට විනාශය කරලා දැන් රට ඇවිල්ලා ඉවරයි. මේ ටික අපි වේල පහක් කිව්වා. හැබැයි අපිට කිව්වා මේගොල්ලෝ මොනවද දන්නේ කියලා කිව්වා. ඉතින් මම කියනවා අපිට සමහරක් විට ගොඩක් අයට දැනෙන්නේ නැති දේවල් දැනෙන්න පුළුවන්. ඒ වගේ අපි වගේ කී 10 දෙනෙක්ද මේ රටේ දේවල් කියන්නේ ඒකට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. හරියටම බලලා මේ සියල්ලෝම පළවා හරින්න පුළුවන් තැන ආපු ගමන් පළවා හරින්න බය වෙන්න එපා කියන එක තමයි මම කියන්නේ. ඒකට සුදුසුම ස්ථානය. ඔව් කියන්නේ සුදුසුම ස්ථානය. සුදුසුම ස්ථානය. ඔබ ඉදින් දන්නවා. නේද සුදුසුම දේ ඊළඟ විකල්පය අපේ මොකද්ද කියන එක අපි ඒකත් මම නම් කියන්නේ අපි ඒක අතුරගා බලමු කියලා. අපිට වෙන ඔප්ෂන් එකක් නැහැ. අවසාන විකල්පය. අපව අවසාන විකල්පයට ගිහින් බලමු. මට හැබැයි යම්සි විශ්වාසයක් පවතිනවා ඒගොල්ලන් ගැන. එහෙම අපි ටිකට එකතු වුණොත් මේ රට මේකෙන් බේර ගන්න පුළුවන් වේවි. අපි එහෙම බලාපොරොත්තුව කියමු. ඒකත් කැඩුණොත් තව එකකට යමු. ඉගෙන අපි උත්සාහය අතාරින්නේ නැහැ එතන කැඩුණා කියන්නේ. නැහැ අපි නැති වුණත් අතාරින්න එපා. මොකද ප්‍රධාන දේ රටනේ. තමන්ගේ රට ප්‍රධානයි. ඒක දාලා යන්නත් එපා. ඒ කියන්නේ දැන් අපිට පුළුවන්කම තියෙද්දිත් අපි යන්නේ නැහැ. මගේ පුතාගෙන් මම ඇහුවා හොඳ කියමනක් කිව්වා යාමට. මං කව පුතේ දැන් මේ යන තත්ත්වෙ උඩ ඔයා මොකද මේ යන්නේ නැද්ද මොකෝ යනවද කියලා. අම්මා කියන්නේ මට විතරක් ගිහින් සප විඳින්නද කියලා ඇහුවා. මට තනියෙන් ගිහලා සප විඳින්න පුළුවන් වෙන රටක එතකොට අපි මේ රටේ මිනිස්සු වෙනේ මුකුත් කරන්නේ නැද්ද ඇහුවා මට. ඒ කියන්නේ ඒක මාර පාඩමක් යා මට කිව්වේ. ඔව්. දැන් මම දරුවෙක් විදියට එහෙම යාට කිව්වට මට හරිය ආඩම්බර හිතුනවා මං එහෙම ළමෙක් හැදුවට. يعني හොඳ පාඩමක් වැත්ත මේ රට දාලා යන්න එපා. හොඳයි මං අවසාන ප්‍රශ්නය ඇහුවට මං ඒ දරුවගේ උත්තරේ නිසා මං තව චූටි දෙයක් ඔයාගෙන් අහනවා. මේ කැදැල්ල පිළිබඳව එක වචනයකින් උත්තරයක් දෙන්න. කැදැල්ල කැදැල්ලේ දැන් කූඩු කැඩිලා එහෙම මේ චූටි කූඩු හදලා පරණ කුරුල්ලයි කුරුල්ලි මේ කැදැල්ලේ ඉන්නවා ඉතින් අලුත් කුරුල්ලා අර අනිත් කුරුළු පැටවු දෙන්න වෙන චූටි කූඩුවක් හදාගෙන ඉන්නවා ඉතින් එහෙම නට අපේ සම්බන්ධතාවයේ තියෙන දැන් නිවාඩුවට මෙහෙට එනවා. ඔව් එහෙම ඉතින් ඒවා විදිහට තියෙනවා අපි බොහොම සරලව ජීවත් වෙනවා. හොඳයි එමනම් ලයින්ස් ඇන් බියොන් රසික සමාජය වෙනුවෙන් එකතු පහදුනාට වටිනා අදහස් ගුණක් ප්‍රකාශ කළාට ඔබට බොහොමත්ම ස්තුතියි.
ඔබේ ඉදිරි කටයුතු රංගන කටයුතු ජීවිතයේ අනිකුත් කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හෘදයාංගමව ප්‍රාර්ථනා කරනවා එමනම් ස්තුතියි ජනක හැබැයි මෙහෙමයි බි මේක මට වැඩසටහනක්ම නොවේ ඔව් මේක ඔයාත් එක්ක මම කතා කරේ මගේ හදවත හදවතයි කතා කරේ ඔව් ඒක හැම්බෙලෙම සිද්ධ වෙන්නේ නැහැ ඒක හරි ඒක ඉඳලා හිටලා ළමයි කෙනෙකුට ගන්න පුළුවන් වෙන්නේ ඉතින් මට ඉදෙන ඔයා එක් කරා කියලා thank you හදවත අවදි කරා කියන්නේ මම හරි යූස් තීන කුණුටු කෙලියට යනවා බොහොමත්ම ස්තුතියි මං හිතනවා ඒක අපේ රසික ප්‍රජාවට ලොකු ආලෝකයක් වෙනවා මේ මේ දිල්හානිගේ ප්‍රකාශය හදවත අවදි කිරීම ඒක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි නමුත් අය අවංකවම ඇගේ අදහස් ඇගේ ප්‍රකාශනය ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරා එය උකහා ගැනීම ඔබ සතු කාර්යයක් එහෙමනම් ප්‍රිය මිතුරු මිතුරුවනි අපි අදට ඔබෙන් සමු ගන්නවා අපි තවත් දවසක මෙවන්ම රසිකත්වයක් එක්ක ඔබ හමු වීමේ බලාපොරොත්තු ඇතුව එහෙමනම් හැමෝටම ජය ශ්‍රී Lines and Beyond Ramugata Seema Maimen Obbata Janaka Kumbhakage Samaga Sarisaravanam